මම අධ්‍යාපන ඇමතිතුමාගෙන් අවසර ඉල්ලුවා මොකද ඊයේ සවස් භාගයේ එතුමාට මහින්දනේ රාජකාරී කටයුතු නිසා මේ සභාවේ ඉන්නට බැරිුණු නිසා එතුමා දැන් මට අවසරය දුන්නා 27 දෙකට පෙර වැදගත් අධ්‍යාපන ශාස්ත්‍රීය ප්‍රශ්නයක් මතු කරන්න ගරු අමාත්‍යතුමනි ඔබතුමාම පිළිගත්තා රටේ පාසල් 74කට වැඩි ප්‍රමාණයක් තර්ස්ටන් එක පවා තංගල්ල පවා සේරුනුවර සෝමාදේවි පාසල ඒ වගේම දොම්පෙ ප්‍රාථමික පාසලේ අනාරක්ෂිත ගොඩනැගිලි තිබෙනවා. දැන් මම ඔබතුමාට කියන්නම් දොම්පෙ ප්‍රාථමික පාසලේ ඇත්තටම මේ අනාරක්ෂිත ගොඩනැගිල්ලම මුදල් නොමැතිකම නිසා ඒක ආපහු මේ ප්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කරනවා. අත්ත වශයෙන් මෙතන ගුණාත්මකභාවයෙන් බාල විදියට ඒ කටයුතු කරන්නේ. හැබැයි ඒ ප්‍රශ්නය මාධ්‍ය හරහා හෙළි දැක්වීම තුල කලාප කාර්යාලයේ බලධාරීන් ඒ විදුහල්පතිවරයාව ගෙන්නලා ඒ විදුහල්පතිවරයාට තරවටු කරනවා. එතකොට මේ වගේ ගොඩනැගිල්ලක දූදරුවන් අධ්‍යාපනය කරොත් ගොඩනැගිල්ල කඩන් වැටුනොත් දූදරුවන්ගේ ඒ සිසු දූදරුවන්ගේ ජීවිත තමයි අනතුරට ලක් වෙන්නේ. ඒ වගේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති සේරුනුවර ඒ කියන්නේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සෝමාදේවි පාසලේ දරුවෝ 300ක් ඉගෙන ගන්න පාසල ඔබතුමා අදම බලධාරින් යවලා පොඩ්ඩක් හොයලා බලන්න ඒ පන්ති කාමරවල දැන් හුඹස් හැදෙනවා. හුඹස් හුඹස් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර සෝමාදේවි පාසල දැන් ගරු ඇමතිතුමනි දැන් ඒ පන්ති කාමර ඇතුලේ බෙන හැදිලා ඒ බෙනයක් ඇතුලේ ණයකුත් ඉන්නවා. එතකොට මේක විහිළුවට කාරණාවක් නෙවෙයි. මේක ඇත්ත කතාවක්. කැලණිය වගේ. එතකොට කැලණිය ණය ගැන නෙවෙයි මං කියන්නේ. මම මේ කියන්නේ මේ පාසල් දූ දරුවන් ඉගෙනුම් ලබන පන්ති කාමරවල මේ සේරුනුවර සෝමාදේවි පාසලේ. ඉතින් ගරු කතානායකතුමනි, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, දැන් මේ හැම දෙයකම පෙන්වන්නේ මුදල් නැතයි කියන කාරණාව. හැබැයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණය බොහොම පැහැදිලි තීන්දුවක් ලබා දීලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ආටිගල, පී.බී. ජයසුන්දර, නිවාඩ් කබ්‍රල්, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මේ රට බංකොලොත් කිරීමේ ක්‍රියාවලියේ මේ රටේ මූලික අයිතිවාසිකම් කඩ කරලා තිබෙනවා කියන එක. ඉතින් අහන්න කැමතියි ඇයි රජයක් හැටියට මේ පාසල් ගොඩනගන්නට මේ රට බංකොලොත් කරපු කණ්ඩායමෙන් මේ රටට අහිමි වූ සම්පත් අහිමි වූ අරමුදල් ටික අරගෙන ඇයි මේ පාසල් ටික හදන්නට ඇයි රජයට වැඩ පිළිවෙලක් නැත්තේ? ඇයි විශේෂ ජනාධිපති කොමිසමක් ස්ථාපනය කරලා මේ රට බංකොලොත් කරපු ඇත්තොන්ට මේ විදියටම ප්‍රජායිතී තියාගෙන යන්න ඉඩ දෙනවද? කරුණාකර උත්තරය දෙන්න. කතානායකතුමනි, ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳව තීන්දුවක් දෙන්නේ ඒ ඉදිරිපත් කරපු අයගේ මූලික අයිතිවාසිකම් කඩ වුණාද නැද්ද කියන එක. ඒ තීන්දුවේ එවැ කරුණු සනාථ කිරීම ඒවා තීන්දුව එනවා. හැබැයි මම දැක්ක පුවත්පතේ පවා ඊයේ යම් පුද්ගලෙක් හෝ කණ්ඩායමක් වන්දිල්ල නඩුවක් දාලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් පාස්කුරිදා ප්‍රහාරයේ ප්‍රධාන කාරණේදී මූලික අයිතිවාසිකම් පෙස්සමේ තීන්දුවක් දුන්නා. මේ අය වග කියන්න ඕනේ මෙච්චර. ඒකේ වන්දිත් ඉල්ලලා තිබුණා. ඒතර වන්දිත් වීම කළා. ඊට අමතරව දිස්ත්‍රික් උසාවිවල වෙන වෙනම තියෙන තව විශාල සංඛ්‍යාවක් වන්දි ඉල්ලලා. ඉතින් ඒක නිසා වන්දි ගන්න කැමති අයට ඒක සඳහා අවස්ථාවක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. රජයක් විසින් ගන්න තීන්දුව මම නෙවෙයි. ඒක ඉදිරි කාල සීමා තුළ රජය විසින් ඒක ප්‍රකාශයටපත් කරයි. ගරු කථානායකතුමනි, ඊළඟ ප්‍රශ්නය තමයි එතුමා අහපු ප්‍රධාන ප්‍රශ්නය මේ පාසල් ගොඩනැගිලි පිළිබඳව. දැන් මම මීට මාසයකට කලින් ඔය තර්සන් විද්‍යාලය ගැනයි, තංගල්ල බාලිකා විද්‍යාලය ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ, ඉබ්බාගමුව සෙන්ට්‍රල් එකම ඔක්කොම ලයිස්තු කිව්වා. මං ඊයේ වෙනකොට පාසල් ගොඩනැගිලි 74ක රුපියල් මිලියන 10,000ක ඇස්ටිමේන්තු සියල්ල ඩීටේල්ස් මං අරන් තියෙනවා. දැන් ඒකේ මේ ලබන අවුරුද්දේ අයවැයෙන් ඒකට දෙන්න පුළුවන් බොහොම සුළු ප්‍රමාණයක්. ඒක ප්‍රමාණවත් නැහැ. ඊට අමතරව ඔබතුමා සඳහන් කරපු පාසලුත් අයත් වෙන පළාත් 9ම ඇස්ටිමේන්තු කැඳවලා තිනවා මේ ලබන 15 පෙර. සමහරට ඒක තව සුමානේ පරක් වෙන්න පුළුවන්. මේ සියල්ලම එකතු කළොත් මගේ දල ඇස්තමේන්තු මං හිතනවා රුපියල් මිලියන 30,000කට වැඩි වෙනවා. එතකොට රුපියල් මිලියන 30,000ක් කියන එක මේ අයවැය තුල මේ ගණනේ වෙලා නැහැ. මං දන්නේ පළාත් බණ්ඩ මේ තියෙන පහට බිලියන 280 ප්‍රාග්ධන කොච්චර යෙදුනද කියන එක එකත් මං එවන්නයි කිව්වා.
ඊතුරු ෂෝට් ෆෝල් එක මම බලාපොරොත්තු වෙනවා අපි ගීසරෙත් කළේ එහෙමයි ඔය ජෙම් ප්‍රොජෙක්ට් එක වගේ වෙයින් වර්ල්ඩ් බැංක් එකෙන් මේ මුදල් ටික අරගෙන ලබන අවුරුද්ද වල කඩිනම් ප්‍රතිසංස්කරණයට යන විශේෂයෙන් මේ අබලන් ගොඩනැගිලි ටික අපි දැනට උපදෙස් දීලා තිනවා අබලන් ගොඩනැගිලි වල දරුවෝ තියන්න එපයි කියලා මොකද යම් හානියක් වෙන්න පුළුවන් නිසා ඉතින් ඒ දැනට ඒ කටයුතු ටික කරගෙන යනවා මම ඔබතුමාට කියන්නේ මම ওই හැම එකටම යම් කිසි විකල්ප වැඩපිළිවෙලකට මම ගිහිල්ලා තියෙනවා විශේෂ දෙයක් ඇරදී ප්‍රශ්න අහන්න ඒකනේ කියන්නේ ඈ ඇයි තෑසිරි මහත්තයා ප්‍රශ්නයක් නෙවෙයිනේ මැතිතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ මේක ඈ තුමා ඔබතුමා මැදිහත් වෙලා කාලේ නාති කියන්න හා කියන්න කියන්න දුන්නා නම් ඔච්චර වෙලා යන්නේ නැහැ ගරු අපේ අමතුමානේ ඔබතුමා බොහොම ස්තුතිවන්ත වෙනවා දැන් ඔබතුමා තීරණයක් කරන් තියෙනවා දිවාහාරය දෙන්න සිසුන්ට මම දැක්ක එහෙම ප්‍රකාශයක් කළා තියෙනවා යම් උත්සාහයක් දරනවා කියලා දැන් ප්‍රශ්න තියෙන ගරු කතානායකතුමා ගරු කතානායකතුමනි අමතුමා මේ සමපෝෂ ත්‍රිපෝෂ සහ ඒව හදන බාණ්ඩ වලට වැට් එක ගහන්න හදනවා ඔබතුමා ඒක තමයි 118ක වැට් එකක් ගහන්න හදනවා මම අහන්න කැමති ඇත්තටම මේකෙන් වෙන්නේ ගරු අමතුමා මේක ගැන ඔබතුමා කතා කරන්න මොකද හේතුව මේකෙන් ලැබෙන ප්‍රයෝජනයක් නැහැ ඇත්තටම 1.8 බිලියන් තමයි ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන්නේ හැබැයි 14.2 බිලියන් සාමාන්‍යයෙන් අපි ඉම්පෝට් කරන්න යනවා මේක ඉම්පෝට් කරන්න ඇත්තටම රුපියල් 409 209 විතර ගේන්න පුළුවන් හැබැයි 270 ගන්නට මේ රටේ 30000කින් ඒගොල්ලෝ බඩු ටික ගන්නවා 30000ක් වගා කරනවා අහිංසක දුප්පත් මිනිස්සු අනුරාධපුරයේ කුරුණෑගල මොණරාගල මම අහන්න කැමති මේ සම්බන්ධව ඔබතුමාලා ගන්න පියවර මොකද්ද කියලා පොඩ්ඩක් අපිට කියන්න තනායකතුමනි වැට් සම්බන්ධයෙන් ඉරිදා දිනේ දින විවාදයක් තියෙනවා විවාදයක් තියෙනවා ඔව් ඒකෙදි ගන්න ඒකෙදි පිළිතුරු දෙවි මුදල් රාජ්‍ය මන්ත්‍රී ඔව් ඔබතුමා 27 දෙක ගරු